නාඩිය සඳුදා සහ සිකුරාදා රාත්‍රී 10ට ස්වර්ණවාහිනියෙන් එල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා සභිකයින් 29 දෙනෙකු තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීම ඊයේ පැවති අතර එහි නිල ප්‍රතිඵල ඊයේ රාත්‍රී නිකුත් කෙරුණා. ඉතා සමකාමී අයුරින් පැවති මෙම පළත් පාලන ආයතනයේ මැතිවරණය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරනු ලැබුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි. ඡන්ද කුට්ටාස 17ම ජයගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 56.31 ප්‍රතිශතයක් හිමි කරගත්තා. ඒ අනුව ඡන්ද 23372ක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබාගත් අතර ඔවුන්ට හිමි වූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 17ක්. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 10113ක් ලබා ගනිමින් සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 24.37% ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගත්තා. ඔවුන්ට හිමි වූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 7ක්. එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 5273ක් හිමි කරගත් අතර එම පක්ෂය සතු කරගත් මන්ත්‍රී ධුර සංඛ්‍යාව වන්නේ මන්ත්‍රී ධුර 3ක්. එම පක්ෂය 12.7% ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගෙන තිබෙනවා. එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 2435ක් ලබා ගනිමින් මන්ත්‍රී ධුර 2ක් හිමි කරගත්තා. එම පක්ෂය සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 5.68% ලබා ගත්තා. මෙම ඡන්ද ප්‍රතිඵලවලට අනුව සුවිශේෂීකම් ගණනාවක් දැකගත හැකි වුණා. ඉන් ප්‍රධාන වන්නේ එක්සත් ජාතික පක්ෂය ඡන්ද කොට්ටාස 4කදී එල්පිටිය ප්‍රාදේශීය සභාව තුල 3වන ස්ථානයට පත්වීමයි. ඉඳිපලේගොඩ, අමුගොඩ, කැටන් 12, අම්බන යන ඡන්ද කොට්ටාසවලයි එක්සත් ජාතික පක්ෂය 3වන ස්ථානයට පත්ව ඇත්තේ. එම කොට්ටාසවල 2වන ස්ථානයට පත්ව ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයයි. එල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පවත්වන ලෙස ඉල්ලමින් අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වූ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණට මෙම මැතිවරණය තුළදී කිසිදු මන්ත්‍රී ධුරයක් හිමි නොවීම විශේෂත්වයක්. ඔවුන්ට කොට්ටාස 17 තුළදීම ලැබී ඇත්තේ ඡන්ද 287ක් පමණයි. මෙම එල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණේ විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඡන්ද කොට්ටාස 17න් වැඩිම ඡන්ද හිමිව ඇත්තේ කදිරන් 12 කොට්ටාසය තුළයි. එක්සත් ජාතික පක්ෂයට වැඩිම ඡන්ද ප්‍රමාණයක් හිමිව ඇත්තේ ඕමන්ත කොට්ටාසයෙන් වන අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයට වැඩිම ඡන්ද හිමිව ඇත්තේ ඉඳිපලේගොඩ ඡන්ද කොට්ටාසයෙන්. ජනතා විමුක්ති පෙරමුණට වැඩිම ඡන්ද ප්‍රමාණයක් හිමි වී ඇත්තේ පිනිකහන ඡන්ද කොට්ටාසයෙන්. ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමත් සමග කොට්ටාස 17ම ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාක්ෂිකයින් දිවයින පුරා ඊයේ රාත්‍රී සහ අද ජයග්‍රහණයේ සතුට සැමරුවා.